ජය සාධකාරයක් පවත්වන්නේ. ධර්ම දේශනාව සඳහා අද මේ විශේෂ ධර්ම දේශනාවක් පැවැත්වෙන්නේ සඳහා වැඩුම අවදාළ මීත්‍රිගල නිස්සරණ වනයෙහි අධිපතින් වහන්සේ කුඩේරියගම ධම්මජීව මහිපාණන් වහන්සේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් තාම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අද විවහාර වර්ෂයෙන් 2023 වසරේ පළවෙනි දවස ආරම්භ දවස. ඉතින් ඒ දිනෙහි මේ පින්නතුන් වාග්ය සම්පන්න වෙනවා අද මේ විදිහේ ධර්ම දේශනාවකට සහභාගි වෙන්න ලැබීම. ඉතින් ඒ නිසා මේ ලැබුණා වූ අවස්ථාවෙන් තමන්ගේ ජීවිතයට ජීවිතයට උපරිම ප්‍රයෝජනෙ ලබා ගන්නට අදිෂ්ඨාන කරගෙන ධර්ම දේශනාව සඳහා සූදානම් වෙන්න මේ කවුරුත් සාදුකාරයක් පවත්ලා උන්වහන්සේට ඇරයුම් කරන සාදු සාදු සාදු. දැන් අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සීලම දෙනා සීලික පිළිත්ලා දින්නේ නැත්නම් සීල් සමාදන් කරලා පටන් ගත්තොත් හොඳ. එහෙමනම් අපි ආජී වට්ටමක සීලේ සමාදන් වෙනවා කියන අදිෂ්ඨානය යුක්තව සීරු දෙනාම නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සතික්වාහං භික්කවේ සබ්බත්තිකං වදාමීති. ගෞරවනීය ස්වාමින් වහන්සේ, ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි,
අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ අද අවුරුද්දක අලුත් දවසක්. ඒ වගේම අපිට ධර්ම දේශනාවක් සඳහා නැත්නම් ධර්ම ශ්‍රවණයක් සඳහා පැයක් පමණ කාලයක් හම්බෙච්ච වෙලාවක්. ඉතින් අපි මේ වෙලාවේ අපිට අනුශාසනා කළ පරිදි උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉදිච්ච ධර්ම කොටාශයක් පාලි වාග්මාලාවක් මම ඉදිරිපත් කරේ. සති කෝ අහං භික්කවේ සබ්බත්තිකං වදාමි කියලා දේශනා කළ ශ්‍රීමුඛ පාඨේ. ඒක අපේ බුද්ධ ජයන්ති පොත් පරිවර්තනයේ සිංහලෙන් සඳහන් කරලා තියෙන්නේ, මානෙනි සතිය වනායි හැම කල්හිම අපේක්ෂා කළ යුතුයි කියලා. ඉතින් ඒ නිසා අපි අපේ ජීවිතවලට එක එකනා එක එක ආකාරයෙන් මේ සතිය සම්බන්ධ කරගෙන ඉන්නවා නම් ආරම්භයේදී සතිය අපිට ජීවිතයට සම්බන්ධ වෙන්නේ බොහොම ඈත යාළුවෙක් විදියට කලාතුරකින්. නමුත් අපි ඒකේ යෙදෙන්න ඒක සම්පූර්ණ ජීවිතේම සම්බන්ධ වෙලා හැම තන්හිම මේ සතිය අපිට සම්බන්ධ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මේ පාඨය සතික්වාහම් භික්කවේ සබ්බත්තිකං වදාමි කියන එක දැනටමත් සතිය කියලා දන්න, සතිය කියන එක හඳුනාගත්ත යොදාගෙන ඉන්න පිරිසකට තමයි ගොඩක් ගැලපෙන්නේ. නමුත් අපි හිතමුකෝ සමහර ඇත්තෝ තාම විගෙන දන්නේ නැහැ කියලා. ඉතින් අපි ඇත්තන්ටත් මේ දේශනා කලණීර සම්බන්ධ වීම සඳහා සතිය කියන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් හඳුන්වා දීලා යම්. ඉතින් අපි සිංහල බෞද්ධයා විදිහට සලකනකොට ලේසිම ක්‍රමේ තමයි අපි කවුරුත් ගරු කරන සතිපට්ඨාන සූත්‍රය. ඉතින් මේ සතිපට්ඨාන සූත්‍රය විශේෂයෙන්ම දෙපෝයේ දවසට, පෝයේ දවස්වලට පන්සල්ට එකතු වෙන උවසියෝ එක්කෝ ඒක අහනවා නැත්නම් සජ්ජායනා කරනවා. ඉතින් ඒක අහනවට කියනවා අහන සතිපට්ඨානයි කියලා. ඉතින් ඒක දේශනා කරන්න ඔක්කොටම බෑ. ඒ නිසා අහන කෙනාගේ පහන් සංවේගය පිණිස දේශනා කරන එක්කෙනෙක් අපි පත් කරගන්නවා. ඒ කෙනා ඒකේ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ තියලා ඒ සතිපට්ඨාන සූත්‍රය සජ්ජා කරනවා. ඒකට සජ්ජායනය කරන එකට අපි කියන සතිපට්ඨානයි කියලා කියනවා. ඉතින් අපි දන්නවා සාමාන්‍ය බුද්ධියෙන් අහන සතිපට්ඨානෙට වැඩිය වටිනකමක් තියෙනවා, ඇඟට සම්බන්ධයක් තියෙනවා කියන සතිපට්ඨාන. ඒ නිසා පන්සල්ලේ දාන බණ මඩුවේ ඉන්න වැඩිහිටියෙක්, වැඩිහිටි උපාසක මහත්තයෙක්, උපාසකම්ම කෙනෙක් තමයි මේ සතිපට්ඨානෙ කියවන්නේ. ඒන අනුව යනකොට තවත් එකක් තියෙනවා සතිපට්ඨානෙ, කරන සතිපට්ඨානෙ කියලා එකක්. ඇත්තටම ඔය 1956ට වගේ ඉස්සෙල්ලා ඒක තිබුණේම නෑ ලංකාවේ. අහන සතිපට්ඨාන තිබුණා, කියන සතිපට්ඨාන තිබුණා. ඒක ගරු කටයුතු කියනකත් තිබිලා තියෙනවා. නමුත් මේ 50 දශකයේ 60 දශකයට පස්සේ විශේෂයෙන්ම 70 දශකයේදී වගේ මේක මෙහෙම අහලා මේක මෙහෙම කියලා නතර කරන එකක් නෙමෙයි, මේක කෙරුවාවක් තියෙනවා. කරන්න ඕනේ කියන එක එන්න පටන් අරගත්තා. ඒ එන්න පටන් අරගන්නකොට 70ට ඉස්සෙල්ලා ඉපදිච්ච ඇත්තෝ මේ සභාවේ ඉන්න කට්ටිය ගැන කියමුකෝ, 70ට ඉස්සෙල්ලා හිටපු ඇත්තෝ මේකේ ඒ වෙනස දකිනවා. ඊට පස්සේ 80 90 2000 දිවිගේ ඉපදිච්ච ඇත්තන්ට ඒ ඓතිහාසික කතාව තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට හරියට වැඩි සතිපට්ඨානේ කියන එක විශ්වවිද්‍යාලවල ගණන දෙයක්, ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ගණන දෙයක්, දැනට විද්‍යාලෝකයේ ඉගෙන ගන්න උස්සස්ම නිෂ්පාදන විද්‍යානුකූල හැදෑරීම් වල අර්ථය දෙන්න පුළුවන් සතිපට්ඨානෙ විතරයි කියලා මහා විශ්වවිද්‍යාල උගන්වන්න පටන් ගත්තා. ඉතින් ඒක නිසා දවසකට, අද වගේ දවසකට අඩු ගානේ ඒවා ලියන පරිවේෂණ වාර්තා 500ක්වත් ඉතිරිය දක්වන මේ සතිපට්ඨානෙ ජීවිතේට සම්බන්ධ වෙන හැටි, උසස් අධ්‍යාපනයට සම්බන්ධ වෙන හැටි, සෞඛ්‍යයට සම්බන්ධ වෙන හැටි, පරිසර දූෂණයට සම්බන්ධ වෙන හැටි, පෘථිවි තලයේ රත් වෙනවට සම්බන්ධ වෙන හැටි, එහෙම නැත්නම් තම තමන්ගේ විසුද්ධිය සඳහා සම්බන්ධ වෙන හැටි කියලා මේකේ විවිධ පැති වලින් එන පටන් ගත්තා. ඒ එන්න පටන් අර ගන්නකොට ලංකාවට ඒක සම්බන්ධ වුණේ මේ පිටින් ආපු එකක් විදියට.
එතකමුත් අපි ළඟ තිබුණා තමයි යහන සතිපට්ඨානයයි කියන සතිපට්ඨානයයි. ඒකේ අවශ්‍යතාවය හොඳටම තේරුණා 1956 තිබිච්ච බුද්ධ ජයන්තියේදී. ඒ බුද්ධ ජයන්තිය තියෙනකොට විශාල පිරිසක් බුද්ධ ජයන්තියට ලක ලෑස්ති වුණා විශාල පින්කම් මාර්ගයෙන්. නම සුළු පිරිසක් අපේ ලොකු ස්වාමීන් වහන්සේලා වගේ කට්ටිය පොත්වල ලියලා තියෙන තාම සුළු පිරිසක් මේ වගේ දෙයක් අපි මේකෙදී ලංකාවට හඳුල්ලා දෙන්න ඕනේ කියලා මේ සතිපට්ඨාන භාවනාවක් හඳුන්වා දීම සඳහා කොහෙලා බැලුවා ලංකාවේ කොහොක්වත් තිබුණේ නැහැ. තිබුණා කියන සතිපට්ඨානේ අහන සතිපට්ඨානේ. ඒක හඳුන්වා දීමේදී තාමත්ම ඈතින් සම්බන්ධ වෙන එකක් විදිහට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා 50 දශකේ 60 දශකේ ඒක එළි දැක්වීමක් උනේ නැහැ. 70 දශක වෙනකොට යන්තමට ඕක එන්න පටන් අරගත්ත. හැබැයි ඒකට ගොඩක්ම බලපෑවේ බටහිර ලෝකෙන් විශේෂයෙන්ම ඇමරිකාව වගේ රටවල් වලින් මේක පරිශන කරන්න පටන් ගත්තා. ඒ පරිශන ඇත්තටම කියනවනම් ලෞකික ඥාන වර්ධනය සඳහා ලෝකායත වර්ධනය සඳහා තමයි ගත්තේ. එහෙම නැත්නම් අපි කියනවා ඒක හේදකමකට වෙදකමකට සුව සේවාවකට තමයි ගත්තේ. නමුත් එතකොට ඒත් එක්කම දැන හෝ නොදැන නැත්නම් සිංහල බෞද්ධයාගේ දැනීමක් ඇතුව හෝ නැතුව පිටරටවලින් ඇත්ටි ඇවිල්ලා ලංකාවේ පැවිදි වෙන්න පටන් ගත්තා. පැවිදි වෙන හැම කෙනෙක්ම හිතුවේ ලංකාවට ආපුවාම මේක වැඩිපුර හදාරන්න පුළුවන් කියලා. නමුත් ඇවිල්ලා බලනකොට කවුරුවක්වත් දන්නේ නැහැ. ලංකාවට ඇවිල්ලා බලනකොට කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ බැලුවා අපි මක්කම ගිහිල්ලා බලනකොට මක්කම එකම මුස්ලිම් මිනිස්සෙක්වත් නැහැ කියලා කිව්වයි කියලා හිතමුකෝ. ආන්නේ වගේ දෙයක් වුණා. ඉතින් ඒකට අර ආධ්‍යාත්මික පැත්තෙන් දිනු වෙච්ච සමහර පිරිසක් අර පිටරටින් ආපු අයත් එකතු වෙලා පුංචි පුංචි සමිති සමාගම් පිටවගෙන මේක ටික ටික වර්ධනය කරන පටන් අරගත්තා. ඒත් එච්චර ජන විඥාණයට ගියේ නැහැ. එහෙම ගියත් සාමාන්‍ය අපේ පැවතිච්ච ලංකාවේ පැවතිච්ච බුද්ධ ආගමට ලොකු බලපෑමක් කරේ නැහැ. ඉතින් ඒක නිසා මේක හිමීට තමයි වර්ධනය වුනේ. ඉතින් මගේ ජීවිතේට කොහොමඩක්වත් සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. මම විශ්වවිද්‍යාලයට යනකම්ම විශ්වවිද්‍යාලයට ගිහිල්ලත් ඒක මම හොයපු එකක් නෙවෙයි. මම මේ විශ්වවිද්‍යාලෙදි මේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා ගිය හාමුදුර කෙනෙක් හිටියා. ඒ පෙර දිනේ එතකොට තිබුණා ලේක් හවුස් එකෙන් කරගෙන යන වේලුවන ධම්ම ගෲප් කියලා පුංචි ගෲප් එකක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ගෙනත් යන ඉඳලා තියෙනවා. ඉතින් අර සුදු හාමුදුර කෙනෙක් දකපු නිසා අපි සාමාන්‍ය සුදු හාමුදුරන්ට බුදු හාමුදුරන්ට වැඩිය සලකනවනේ. ඒකෙදි සාමාන්‍යනේ. ඉතින් මාත් ගියා මේ හාමුදුර ගාවට. ගිහිල්ලා කතා කරනකොට මට පුදුම විදියට අපහාස කරා, පුදුම විදියට චෝදනා කරා හාමුදුර කෙනෙක්ගේ බලාපොරොත්තු නැති විදියට. ඉතින් මට මේක හරි හොඳ සැලකුමක් වුණා. මොකද අපි සාමාන්‍ය තරුණ කෙනෙක් පන්සලට ගියා නම් හාමුදුර හරි සලකනවනේ. තරුණ කෙනෙක් ආවිල් මේ ශාන්තිකේ තිබුණේ නැහැ. ඊට පස්සේ කිව්වා මෙච්චර මේ සකල සිරින් පිළි ශ්‍රී ලංකාවේ ධර්මද්වීපේ එක්කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හර පද්ධතිය කරන්නේ නැහැ. මම පැවිදි වෙලා ඉන්නේ මම ඔබට වැඩිය දන්නවා. ඒ නිසා ඔබ වෙනුවෙන් කාලය ගත්තත් ඇති වැඩක් නැහැ කියලා. කවදාකවත් වෙලා ගන්න නැහැ. ඉතින් මම කිව්වා ඉතින් එහෙමම මට මගේ ඇති ආයුධයක් නැතුව මට ගහන්න දෙන්න එපා. මටත් ආයුධයක් දීලා පටන් ගන්නකො. මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ඒ ශාන්සි උත්සාහ කරා සතිය කියන්නේ මොකද්ද කියලා කියලා දෙන්න. ඉතින් එතකොට මට වෙන ප්‍රබව තිබුණේ නැහැ. භාවනා මධ්‍යස්ථාන තිබුණේ නැහැ. ගුරුවරු හිටියේ නැහැ. මේ ස්වාමීන් වහන්සේගේ මගේ තිබුණ ප්‍රධාන බාධාව තමයි මේ ඒ ශාන්සි ඉංග්‍රීසි විතරයි දන්නේ. ඉතින් මට එච්චරම ධර්මයක් තිබුණ නැහැ. ඉතින් අවුරුදු 8ක් විතර මට ගියා. මේක මොකද්ද කියලා තේරුම් ගන්න. ඉතින් ඒ දැන් එදා තේරුම් ගත්ත වචනේ කිව්වොත් එහෙම සතිය කියන්නේ වර්තමාන මොහොතේ හිත පැවැත්වීම. ඉතින් ඒක අපබ්‍රංශ වගේ. මොකද අපිට ඉස්කෝලේ ගියාම උගන්වන්නේ අනාගතය ගැන හිතන්න කියලානේ, නව නිර්මාණ කරන්න කියලානේ, නිෂ්පාදනය බලන්න කියලානේ, අතීතයේ වෙච්ච ඔක්කොම බලන්න කියලානේ, ඉතිහාසය බලන්න කියලානේ. ඒක භෞතික විද්‍යාව කියන්නේ බාහිරේ බලන්න කියලානේ, රසායන විද්‍යාව කියන්නේත් ඒකනේ, ජීව විද්‍යාව කියන්නේ ඒකනේ. දැන් මේ ස්වාමීන් වහන්සේ කියනවා මේ වර්තමාන මොහොතේ තමන් දිහා බලන්න කියලා. මේ කවුරක්වත් කරන්නේ නැහැ. ඒ තරම්ම අපි තමන්ට වෛර කරන జాතියක්නේ. මානවය ඔක්කොම එකයි. කිසිම කෙනෙක් ස්වභාවයෙන් වර්තමානයේ තමන් දිහා බලන්නේ නැහැ. බලනවා ගමනක් යන්නේ ඉස්සලා කණ්ණාඩියෙන් මුණ පොඩ්ඩක් බලනවා.
මූණත් ආඩෝ ලස්සනට තියනවාද කියලා. හැබැයි මේ කණ්ණාඩියකුත් නැතුව ඇස් දෙකක් නැතුව මේක දිහා බලනවා කියව මේක හරි අමාරුයි තේරුම් කරලා දෙන්න. ඉතින් අර ගොඩක් මම හිතනවා මේ සභාවේ ඉන්න පිරිස් මේ ටික පොඩ්ඩක් දැන හඳුනගෙන තියෙන නිසා මම හිතනවා තේරුම් ගනී කියලා. ඉතින් යම් වෙලාවක අපි මම දැන් මෙතන කියන එක පටන් අරගත්තොත් ඒක සිංහල බුද්ධ ආගම් පොත්වල ඒ විදිහට සත්‍ය හඳුනලා දීලා නැහැ කියලා බලන්න ත්‍රිපිටකේම. ඉතින් අර ස්වාමීන් වහන්සේ මට කියලා දෙනකොට කිව්වේ මේක දැන් බටහිරට ගිහිල්ලා බටහිරත් මේක විවිධ අර්ථකථන දිගේ හඳුන්ලා දෙනවා. ඒකට කියනවා choiceless awareness කියලා. වර්තමානයේ සිදුවෙන හැමදේම දිහා බලන්න කිසිම තේරුමකින් බේරුමකින් තොරව විනිශ්චය කරන ශක්තියකින් නැතුව සිදුවෙන දිහා හරියට මේ CCTV කැමරා එකකින් මේ සංසිද්ධිය දිහා බලනවා වගේ. CCTV කැමරා එක දන්නේ නැහැ මේක පල්ලියක තියෙනවද පන්සලක තියෙනවද සත්තු මරණ තැනක තියෙනවද කියලා. එයා තියෙන බලලා රෙකෝඩ් කරන එක විතරනේ. ආන් මේ වගේ බලන්න. ඉතින් මට ගොඩාක් ඒ ස්වාමීන් වහන්සේත් එක්ක වාද කරන්න සාකච්ඡා කරන්න සිදුනා. ඒකේ කොහෙද ආගමක් තියෙන්නේ කියලා. ඒකේ කොහෙද සදාචාරයක් තියෙන්නේ කියලා. ඒකේ කොහොමද මගේ කැපවීමක් තියෙන්නේ කියලා. ඒකේ කොහෙද තියෙන හික්මීමක් කියලා. ඉතින් ඒක තමයි කිව්වේ උඹට කිව්වට තේරෙන්නේ නැහැ. මම ඒකයි මුලින්ම කිව්වේ කියලා වැඩක් නැහැ. මං කියන්නේ එක කරලා බලන්නකෝ කියලා මේ සිදුවෙන දේ දිහා පූර්ණ නිගමනයකින් තොරව විනිශ්චයකින් තොරව බලාගෙන ඉඳී කියලා. නිකන් හරියට දැන තියෙන හොඳම දේ තමයි CCTV කැමරා එක. ඉතින් ඒක හරි අමාරුයි. මොකද අපි හිත මොනවාරි දකින්නකොටම පැනලා ඒක හොඳයි නරකයි රුචි අරුචි මනාප මනාප විනිශ්චය එනවනේ. ඉතින් ඒ නිසා ඒකට යන්න ඉතින් වෙපේ වෙලා ඒකටම ලෑස් වෙලා ඒකටම වාඩි වෙලා ඒකටම ඇස් දෙක වහගෙන ඉඳින් බලාගෙන ඉන්න ඕනේ. ඇස් දෙක වහගෙන බලාගෙන ඉන්න ඕනේ. ඉතින් බලාගෙනකොට පේනවා කොච්චරක් අපේ හිත එනකොට දෙයකට පැනලා විනිශ්චය කරනවාද කියලා. ඉතින් මේ විනිශ්චය කිරීමේ ගතියෙන් තොරව දෙයක් දිහා බලනවට බුදුජානසික වචනෙන් තියෙන මේ පද්ධතිය දිහා බලන්න පොට්ටෙක් විදියට බැලුවට කිසිම දෙයක අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන ගන්න එපා. එහෙම නැත්නම් දැක්කට එතනින් නතර කරන්න. ඔය යාට ඒක මේ හොඳයි නරකයි හරි වැරදි මනින්න එපා. එහෙම නැත්නම් අපිට යමක් ඇහෙනවා නම් බීරෙක් වගේ හඬ නැත්නම් ආපු එක එතනින් නතර කරන්න. මේක හරිද වැරදිද මංගලද අවමංගලද සුදුසුද අසුදුසුද අනවශ්‍ය කියලා. ඉතින් අපිට කවදාකවත් කරන්න බෑනේ. මොකද ඒක ඉස්සෙල්ලා අපේ හිත පැනලා මේ විනිශ්චය කරලා ඊට පස්සේ අපි දකින්න දේ අහන දේ නෙවෙයි අපි ඉදිරියට යන්නේ අපි අර ඒකට ගත්ත විනිශ්චය තමයි. ඉතින් ඒ නිසා මේක හරි යුද්ධයක්. ඉතින් අපි කඳු නගින ගමන් මේක කතා කරා. පන්සල් යන ගමන් කතා කරා. විදේශනා දෙන ගමන් විශ්වවිද්‍යාලය අහගෙන ඉන්න ගමන් කරන්නේ කොහොමද කියලා කතා කරා. ඉතින් විවිධ ආකාර දේවල් වලින් ඒ ස්වාමීන් වහන්සේට කිව්වා පුළුවන් තරම් කරලා බලන්න කියලා. මමත් ඒ ආරාධනාව ඔක්කොටම කරනවා. ඉතින් එහෙම කරගෙන යනකොට ආරම්භයේදී මේක පටන් අර ගන්නකොට අපිට ඒ සඳහාම සුදු ඇඳගෙන ඒ තරම පේ වෙලා ඒකටම ඉඳගෙන ඒකටම භාවනා මධ්‍යස්ථානයක් හොයන්නේ ඒකටම භාවනා කරන පිටසක් හොයාගෙන බොහොම අමාරුවෙන් තමයි අපි මේ මම දැන් මෙතන සිදුවෙන දේ දිහා විවෘත හැකින් පූර්ව නිගමන වලින් තොර විනිශ්චයකින් තොරව බලනින ගතිය. ඉතින් ඒක පුරුදු වුණාට ඒක වුණත් අපි හිතමු අපි යම් වෙලාවක අපිට ඇත්තටම තියෙන දෙයට විවෘත වෙන්න පුළුවන් වුණා, පොට්ටික් වගේ බලන්න පුළුවන් වුණා, බීරෙක් වගේ අහන්න පුළුවන් වුණා, ගන්ධ රස පහස දැනුණට මූඩයෙක් වගේ, මූඩ කෙනෙක් වගේ, එහෙම නැත්නම් බම්මණෙක් වගේ බලන්න පුළුවන් වුණා කියලා වුණොත් මේකද සතිය කියන්නේ කියලා අපි කොහොමද ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ, වෙරිෆයි කරන්නේ? මොන ක්‍රමයක් අත්දැයි ඔය ලෝකේ මේ වෙනකොට විද්‍යාත්මක උපකරණයි සෞඛ්‍ය උපකරණයි 60-80ක් හදලා තියෙනවා. ඔය එකකින්වත් බෑ මම මේ මොහොතේ සතිමත්ද කියන එක බලන්න. ඒ විතරකුත් නෙවෙයි ආධුනිකයර තියෙනවා තවත් බාධාවක්. ඒ සතිය මම දැන් මෙතන සතිමත් වුණා කියලා කියන එක කියන්න භාෂාවක් ලෝකෙට ලෝකේ තියෙන හැම භාෂාවකම නපුරු දේවල් කෙලස් කතා කරන්න පුළුවන්. අර වගේ සුද්ධ පවිතුරු මොහොතක් වචනට දාන්න බෑ. ඉතින් ඒක නිසා මේ කතා කරන කෙනා නැත්නම් වැඩ කරන කෙනා සතිමත් මොහොතට ආපුවාම මුසුප්පු වෙන එක තමයි වෙන්නේ.
මේකද සතිය කියන්නේ දන්නේ නැහැ කොහොමද සතිය අඳුරගන්නේ කියලා ගුරුවරයත් එක්ක සම්බන්ධය පවත්වන්න අමාරුයි. Taman එක භාවනා කරන අයට කියන්න අමාරුයි. ඒකේ දුර්ලභකමක් තියෙනවා. අපි ඒක තේරුම් අරගන්න ඕනේ. ගැඹුරු ධර්ම හැම එකම මේ දුර්ලභකමක් තියෙනවා. එහෙනම් තමයි මේ භාෂාවෙන් එහාට ගිය එක. ඉතින් ඒ නිසා සතිමත් වෙච්ච කෙනාට අපි තුම මේ මුත්හායක් කරලා අපි නිකන් සාමාන්‍ය අපේ වචනෙන් කියනවනම් වාඩි වෙලා ඉන්න වෙලාවේ මට දැන් හුස්ම වැටෙනවා. ආශ්වාස කරනකොට ආශ්වාසය වැටෙනවා. ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාසය වැටෙනවා. ඉතින් ඒක ටිකක් හුස්ම දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් තීරීංගෙද යනකොට දැන් මේකද සතිය කියලා තේරුම් ගන්න බෑ. මම දවසක ඒ විශ්වවිද්‍යාලේ ඉඳලා එනවා. ඒ ස්වාමීන් වහන්සේ කියලා තිබුණ ගමනක් යනකොට කිසි කෙනෙක් එක්ක යන්න එපා. ගියොත් අපි කතා බහට ලක් වෙනවනේ. එතකොට මේ මම කරන දේ පේන්නේ නැහැ නේ. ඉතින් මම සාමාන්‍ය නිකන් සමාජශීලී පුද්ගලයෙක්. එහෙම නැත්නම් ජනප්‍රිය පුද්ගලයෙක්. ඉතින් ඔක්කොමලා බැච් මේස්ලයි කවුරුත් එන කට්ටිය. ඉතින් ගමමයි පෙරදිනේ කියන්නේ මගේ ගම. කවුරුත් වගේ හම්බ වෙනවා. ඉතින් මට උපක්‍රමශීලී වෙන්න උනා කවුරුත් නැතුව මං යන පාරේ මම යනවා. ඉතින් මං උත්සාහ කරා සතිමත් වෙන්න. ඉතින් අනකොට එක පාරට මට තේරෙනවා නිකන් මේ වෙන කෙනෙක් ඇවිදින දිහා මම බලන් ඉන්නා වගේ පියවර 3ක් 4ක් 5ක් 6ක් වගේ යනවා මට තේරෙනවා. එතකොටම හිත ගැස්සුණා. ගැස්සিলা මේකද දන්නේ සතිය කියනකොට අර තිබුණේ කඩලා ගියා. පස්සේ මං ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේ මතක් කරලා කිව්වා සාංශ මොකද්ද උනා උනා. ඒකද දන්නේ සතිය කියන්නේ. ඉතින් මට හරියට සම්බන්ධීකරණය කරගන්න බැරි වුණා. ඊට පස්සේ කව ප්‍රශ්නයක් නැවක දිගට කරන්න කියලා. ඉතින් ඒක නිසා මෙතන ඉන්න ඇති ගොඩක් සතිය දන්න සතිය උත්සාහ කරපු ඇත්තෝ ඒගොල්ලෝ මේ මේකමයි සතිය කියලා සතිමත් වෙන එක සහ ඒ සතිය පිළිබඳව නිගමනයේට පැමිණීම කියන්නේ සම්පූර්ණ කාරණා දෙකක්. ඉන් එහාට තමයි අපිට කතා කරන්න පුළුවන්. නේදකම මේක වෙන්නේ පුද්ගලික මට්ටමේ. ඉතින් ඒකට අපි සාමාන්‍යයෙන් ආරම්භක සතිය කියලා කියනවා. ඉතින් මේ ආරම්භක සතිය වඩා ගන්න සරුවචන් ආංශේ මේ කය පදනම් කරගන්න කියලා මම දැන් මෙතන ඉන්නවා නැත්නම් ඉඳගෙන ඉන්නේ ඉරියව්ව බලන්න. ඇවිදිනකොට ඇවිදින ඉරියව්ව බලන්න. හිටගෙන ඉනකොට හිටගෙන ඉරියව්ව බලන්න. නිදාගෙන ඉනකොට නිදාගෙන ඉන්න ඉරියව්ව බලන්න. ඔය තමයි අපේ ප්‍රධානම ඉරියව් හතර. මේ හැම එකෙදීම කරන්න පුළුවන්. නමුත් ඒකේ පොඩි ඉඟියක් තියෙනවා. සරුවච්චන් වහන්සේ යම් වෙලාවක මේ සතිපට්ඨානෙ වගේ දෙයක් සෝත්‍ය දේශාංග මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට වැඩි සැලකිල්ලක් දක්වලා තියෙනවා. ඉඳගෙන ඉන්න ඉරියව තමයි ආධුනිකයාට වැඩේ පටන් ගන්න හොඳ ඉරියව්ව. ඒ නිසා අපි ආරම්භක දැන් මේ දවස්වල අපි ඉස්කෝලවල උගන්වනවානේ සතිපාසල කියලා. ඒ සතිපාසල උගන්වනකොට අපි බලන්න පුළුවන් තරම් ළමයි ටික වාඩි කරවලා ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්ව ඒ ළමයට දැනගන්න පුළුවන්ද කියලා ඇත්තික වහගෙන. එහෙම නැත්නම් එහෙම වාඩි වෙලා ඉනකොට තමයි මැරිලා නැහැ හුස්ම ගන්න බව දැනගන්න පුළුවන්ද? මට නිින්ද ගිහිල්ලා නැහැ මං ඉන්නේ ඇත්තික වැහුවට අවදියෙන් කියලා දැනගන්න පුළුවන්ද? මට දැනගන්න පුළුවන් මට ක්ලාන්තයක් හැදිලා නැහැ හිත මූර්ජා වෙලා නැහැ මම සිහියෙන් ඉන්නේ කියලා. ආන් මේ වගේ දෙයක් හිතන්න හතර පන්ති ළමයෙක් එක්ක සම්බන්ධීකරණය කරන හැටි. ඉතින් නමුත් ඒක තමයි ලේසිම පහසුම ප්‍රවිෂ්ඨ මාර්ගය. නමුත් ඒක විතරක් නෙවෙයි ඊට පස්සේ අපි ළමයි ටිකක් යහට මෑට ඇවිදින ගමන් බලනවා මම දැන් ඉඳගෙන නෙවෙයි කියලා දැනගන්න පුළුවන්. මම ඉන්නේ ඇවිදිමින් කියලා දැනගන්න පුළුවන්ද කියලා. මම මේ තියන්නේ වම් පාය දකුණු පාය නෙවෙයි කියලා දැනගන්න පුළුවන්. මම මේ තියන්නේ දකුණු පාය වම් පාය නෙවෙයිද කියලා දැනගන්න පුළුවන්ද? ඉතින් එතකොට අර ඉඳගෙන ගත්ත අත්දැකීම තව පොඩ්ඩක් තන වර්ධනයක් වෙනවා. ඊට පස්සේ සක්මන් කරන්න ඉසල හිටගෙන ඉන්නකොට මම දැන් ඉන්නේ ඇවිදිමුත් නෙවෙයි ඉඳගෙනද හිටගෙන කියලා දැනගන්න පුළුවන්ද? මේක ටික 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 අර බොහොම අමාරුවෙන් බස්සගත්තා බොහොම අමාරුවෙන් ප්‍රවිෂ්ටි ලබා ගත්තා බොහොම අමාරුවෙන් අවතරණි ලබාගත් බොහොම අමාරුවෙන් පිවිසෙච්ච දේ ටික 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 වර්ධනය කරනවා. ඉතින් වර්ධනය කරනකොට අන්තිමටම තමයි ඒ සතිපට්ඨාන සූත්‍රයේ අනුව අන්තිමටම තමයි මේ නිදාගෙන ඉන්න ඉරියව්වල් වගේ දේවල් ඉගෙන ගන්න ආරෙන්නේ. මොකද එතකොට ගොඩක් වෙලාවට නිින්දට වැටෙනවා කරදරයට වැටෙනවා. ඉතින් මේ විදිහට ඉගෙනගත්ත කෙනෙක් දැනගත්තොත් මේක ඔය කියන හතර ඉරියව් විතරක් නෙවෙයි ඔය කියන විදිහට පන්තලේ විතරක් නෙවෙයි ඔය කියන විදිහට සංඝහරි විතරක් තීන්දුව වෙච්ච එකක් නෙවෙයි මට හැම තැනදීම මේක යොදලා බලන්න පුළුවන් කියන එකේ අර්ථයක් තමයි සතික්වාහම් භික්කවේ සබ්බත්තිකං වදාමි කියලා කියන්නේ. මහණනි මේ සතිය හැමතැනීම අපේක්ෂා කළ යුතුයි. ඒක අපිට සාමාන්‍ය
නැස්චාර්තර්ථය දාන්න පුළුවන් ජීවත් වෙලා සතිය වඩන කෙනෙකුට කොතනදීද මට සතිමත් වෙන්න බැරි කියන ප්‍රශ්නේ ඇහුවොත් මොන වැඩේ කරනකොටද මට සතිමත් වෙන්න බැරි? එහෙම දෙයක් අන්තිමට අහුවෙන්නේ නැහැ. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා අපි සතිමත් වෙන්න පුළුවන් ක්‍රමේ අහන කොහොමද ලේසි ක්‍රමේ කියලා අහන කොහොමද මේක ප්‍රවිෂ්ටයක් ලබා ගන්න කියලා ගන්නවා. ඒ හැටි ඒක තමයි. එතෙන්දී අපි පහසුකම් ඔක්කොම දීලා පටන් අරගන. ඊට පස්සේ ටිකෙන් 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 බලාන බලාන යනවා කොහේදීද සතිපත් වෙන්න බැරි කියලා. ඉතින් ඒකට සාමාන්‍යයෙන් අපේ තේරවාදයේම තියෙන නිදර්ශනයක් විදිහට ගත්තොත් ඔය සරුවචනංශේ 15 වෙනි ඉස්සරලා ලෝකේ වෛද්‍ය ක්‍රමයක් කියන එකක් තිබුණේ නැහැ. වෛද්‍ය ක්‍රමේ වෙනුවට තිබුණේ කාටට ලෙඩක් දුකක් ආව නම් දෙයයන්ට යාග හෝම කරන එක තමයි. බිලි පූජාවල් කරන එක විතරයි. ඉතින් ඒක තමයි ඉන්දියාවේ පවතින ක්‍රමේ. නමුත් සර්වජන් වහන්සේ ඉන්න කාලේ ওই ජීවක වෛද්‍යවරයා ගැන දැන් ඉන්න ඔක්කොම ආයුර්වේද වෛද්‍යවරු දානවා. ඒ වගේම බෞද්ධයත් දානවා. බුදුරජාණන් වහන්සේ මේ ජීවක වෛද්‍යවරයාට යම් ප්‍රමාණයක සහයෝගයක් තල්ලුවක් දුන්නා. ඒ මොකද එවකට පැවතිච්ච Hindu නැත්නම් බ්‍රාහ්මණ ආගම කියමුකෝ බුදුජානනාථ ඉස්සලා තිබුණේ ඔක බ්‍රාහ්මණ ආගම. පස්සේ තමයි ඔය මුස්ලිම් කට්ටියත් තමයි නම දැම්මේ කොට Hindu කියලා. සින්දු නිම්නේට තීන්දුව වෙච්ච නිසා. ඒ කාලේ ලෙඩ වුණා නම් ඒක දෙයයන්ාංශික මන අපේ සනීප කරන්න බෑ. කරනවා නම් දිව්‍යන් වෙදුවේ යාග හෝම කරන්න ඕනේ. ඉන් එහාට මොනවත් කරන්න තහනම්. නමුත් ඉඳලා තියෙනවා මිනිස්සු වගේක් මේ කොත්තමල්ලි ටිකක් අම්බලා බීපුවාම සනීප වෙන ගතියක් තියෙනවා කියන්නේ. නමුත් ඒක තනිකරම අර Hindu ආගමට විරුද්ධයි. නමුත් ජීවක කෝමාරක බච්ච දිසාපාමුක් ආචාර්ය හම්බුණාට පස්සේ එයා ඉගෙන ගන්නකොට ඉගෙන ගත්ත ඔය එක ගහක් අරගෙන අපි හිතමු පාවට්ට ගහනවා පාවට්ට පංචාංග ඉගෙන ගත්තා. මේ කොළොල මේ ගුණේ තියෙනවා මල්ලොල මේ ගුණේ තියෙනවා පොතුල මේ ගුණේ තියෙනවා මුල්ලොල මේ ගුණේ තියෙනවා කියලා පාවට්ට ඉගෙන ගත්තාට පස්සේ ඉතින් ඊට පස්සේ අනිත් දවසේ තව ගහක් කියලා දෙනවා. ඕමම අවුරුදු 5ක් 6ක් 7ක් විතර වගේ ඒ සම්පූර්ණ පාඨමාල ඉවර වුණාට පස්සේ කිව්වා දැන් කැලිය ගිහිල්ලා බෙහෙතට ගන්නෙ නැති જાති ගහක් තියෙනවනම් පුළුවන් හොයන්නේ කියලා. ඉතල බෙහෙත් වලටම ගන්න බෙහෙත් ඖෂධ කියලා දුන්නා. පාඨමාල ඉවර කරනකොට කිව්වා පුළුවන් නම් කැලියට ගිහිල්ලා බෙහෙතට ගන්න නැති જાති ගහක්. ওই ජීවක වෛද්‍යතුමා දවස් 7ක් කැලියේ හිටියා. ඉතලා බලනකොට එකම ගහක්වත් නැහැ කැලියේ. දවස් 7ක ගවේෂණයට බෙහෙත් නොගන්න බෙහෙතට නොගන්න. ඒකෙන් තමයි ගුරුරයා දැනගත්තේ මෙයාට ඕනම තැනක ආයුර්වේදයට අවශ්‍ය බෙහෙත් හොයාගන්න පුළුවන්. ඒ වගේ තමයි අපි සතිපට්ඨානේ පටන් ගන්නකොට සතිය පටන් ගන්නකොට ඒකට මංගල නැකතින් ඔක්කොම පහසුකම් දීලා පටන් ගත්තට අන්තිමටම ඇහුවොත් අහවල් තැනේදී සතිය පවත්වන්න බෑයි කියලා එහෙම තැනක් හොයන්න හම්බෙන්නේ නැහැ. මේක තමයි සරුවච්චන් වහන්සේට කියලා දෙන්න ඕනේ උනේ අපට. ඒකේ කාර්ත්‍යයක් තමයි අර්ථ ඡායාවක් තමයි සතික් වහම්බිකවේ සබ්බත්තිකං වදායි. හැම තන්හිම සතිය අපේක්ෂා කළ යුතුයි. ඉතින් අපිට අර බුද්ධ ආගමෙන් මේකට පොඩි මේ හේවණල්ලක් වැටලා තියෙනවා. සතිය වන්නකොට පව් වැඩ කරනකොට සතිමත් වෙන්න බෑ කියලා වගේ. ඒක සාමාන්‍ය සදාචාරය අපිට කියලා දෙනෝනේ දානයක් දෙනකොට සීලයක් රකින්නකොට භාවනා කරනකොට පව් වැඩ නතර කරන්න ඕන. නමුත් මේ භාවනාව කියන එකෙත් සති විපස්සනා සමාධිය සති මේ සමත සමාධි දෙකට මුල් වෙන සතියදී උගන්වනවා. එහෙම මේ අහවල් වැඩේදී හොඳ වැඩ නරක වැඩ නෙවෙයි අහවල් වැඩේදී සතිය පවත්වන්න බෑ කියලා දෙයක් නැහැ කියලා. ඉතින් මේක විශාල අර මේ පදනම දෙදරන වැඩක්. ඉතින් ඒක නිසා ආරාධනා කරන්න පුළුවන් ඕන කෙනෙකුට පටන් ගන්නකොට ඔය තමන්ගේ තියෙන ආගමික අගයම් ගන්න. තමන්ගේ තියෙන ආගයන් ආඩම්බරෙන් සීලය, දානය, සති වඩ මේ භාවනා වඩන. වඩන ගමන් ඒ දානයක් දෙනකොට ඒ දාන දීමේ ක්‍රියාවලියදී අවුන්දුවට සතුටුමත් වෙලා කරන්න බලන්න. අපි මලක් පූජා කරන වෙලාවේ, අනුකූරපත්තු කරන වෙලාවේ අපි පූජයෙන් බුද්ධං කුසුමේන්නේ නේ, පුඤ්ඤේන මේ තෙන් ලබාමි මොක්කන් කියලා මල පූජා කරන මොනවද කියනවනේ අපි. මේ මල යම්සේ දිරාපත් වෙන්නේද එසේම මමත් මරණයටපත් වෙන්නේය. අන්නේ කාපි කියන එක හොඳට සිහියෙන් කරනවා නම් ඒ මල් පූජා කරයි කියලා ප්‍රශ්නයක් නැහැ.
ඒ වගේම ඒක සතියෙන් වඩනකොට අතියෙන් වඩන්න වැඩිපුර වියදමක් යන්නේත් නැහැ. විශාල කුසලයක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මල් පූජා කිරීමෙන් භාවනා කුසලයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ දානයක් දෙනකොට ඒක දෝතිම්ම දෙන්න. තනි අතින් අහක බලාගෙන දෙන්න එපා. ඉතින් සතියෙන් ඒක දෙනවනම් ඒ දාණයට මොකද්ද අගයන් ආඩම්බරයක් එකතු වෙනවා. ඒකම සීලයක් රකින්නකොට මේ බයට නෙවෙයි ඇයි සත්තු මරන්න එපයි කියලා කියන්නේ. ඒක උන්ට ඒත්තු ගන්නන්න ඕනේ උඹත් සතෙක්. උඹ කැමති නැහැනේ පාරේ යනකොට කවුරු හරි ගහලා මරනවා දකින්න. එහෙමනම් කිසිම සතෙක් කැමති නැහැ. ඉතින් Taman අකමැති නම් ඒ දේ කරන්න එපා. ඉතින් ඒ දේ කරන්න නම් අපි අර විදිහේ තර්කණයක් අමතක කරලා සතිය නැතුව ඕනේ සතා මරන්න. ඉතින් ඒ විදිහට හොරකමක් කාමීත්‍යාචාරයක් කියන ඕනෙම ශික්ෂාවදයක් ගත්තොත් අපි රැක්කට ගමන්නේ නමුත් රකින්න ගමන් ඒකේ තියෙන තර්කණය නෙවෙයි සතිය කියන එකට අවදිභාවය ගත්තොත් අපිට පේනවා ඔය හැම දෙයකටම ඔය හැම කුසලයක්ම අදි කුසලයක් වඩපත් කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි හිතමු ඔක්කොම වැඩ නතර කරලා දන් දෙන එකත් නතර කරලා සිල් රකින්න එකත් නතර කරලා මල් පූජා කරන නතර කරලා වාඩි වෙලා අත පිට අත තියාගෙන ඇස් දෙක වහගෙන ඉන්න වෙලාවේදී කිසිම දෙයක් නොකර ඉන්න වෙලාවේ කායික ක්‍රියා වාචසික ක්‍රියා මානසික ක්‍රියා නොකර ඉන්න වෙලාවේ මොකද වෙන්නේ කියලා බැලුවොත් ඉතින් ඒක බුදුරජාණන් වහන්සේගේ අගයන් ආඩම්බරයට උසස්ම කුසලයේ ඉතින් සාමාන්‍යයෙන් අමාරුයි විස්තර කරලා දෙන්න මේ යමක් නොකර සිටීම කුසලයක් කියලා. ඒක කරන්න නම් ඒක කියලා දෙන්න නම් නැත්නම් ඒක රිදෙන්න නම් කන පැලෙන්න වදින්න නම් කියනවා අපි කරන හැම එකකම අකුසල් තියෙනවා. යමක් නොකර ඉන්න වෙලාවේ කුසල් වෙන්න ඉඩ තියෙනවා. සබ්බ පාපස්ස අකරණ. හැබැයි ඒක සාමාන්‍යයෙන් අඳු ආධුනිකයට අපි කියලා දෙන්න යන්නේත් නැහැ. නමුත් කාලයක් කරගෙන යනකොට පේනවා අපි කරන හැම දෙයකම එක්ක චේතනාවක් එක්ක රුචි අරුචිකමක් එක්ක මනාපමනාපයක් තියෙනවා. හැම එකක්ම සංස්කාරය බවට පත් වෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛා. හිතාමතා කරන හැම දෙයකම සංස්කාර ස්වરૂපයක් තියෙනවා. චේතනම් භික්කවේ කම්මං වදාමි කියලා පිටපැත්තකින් බුදුරජාණන් මේක අපිට කියනවා. ඉතින් අපිට බුලුවන්ද වෙලාවක අර විදිහට සති ආස්වාසේ පවත්තලා ප්‍රසවාසේ පවත්තලා වමේ පවත්තලා දකුණේ පවත්තලා යම් වෙලාවක ඉඳගෙන ඉන්න බව දැනගන්න හිතගෙන ඉන්න බව දැනගන්න ඒ වෙලාවේදී අපි අර සීලු ක්‍රියාවලියන් අතර කරලා සිද්ධ වෙන දේදී අපලයි ආනෙතෙන් යනකොට තේනවා මානවයාට විතරක්ම කළ හැකි ක්‍රියාවක් නෙයි කිසිම තිරිසනෙකුට කිසිම සත්‍ය දන්නේ නැති කෙනෙකුට කිසිම දේවීකුට කිසිම බ්‍රහ්මිකුට කරන්න බෑ අපි විසින් මේ අන්තරේ නතර කරනවා නතර කළා මොකද වෙන්නේ කියලා බලන්න ඉතින් බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා අපිට ජෙනරේටරයක් වැඩ කරන හැටි දකින්න ඕන නම් ජෙනරේටරේ වැඩ කරද්දී අත ගන්න බෑනේ කරන්ට් එක වදිනවනේ. මේ පැත්තෙන් එන්ජින් එක වැඩ කරනවා මේ පැත්තෙන් ඩයිනමෝ එක වැඩ කරනවා. ඉස්සල්ලාම අපි කරන්න තියෙන්නේ මේක නතර කරලා හල් එක ගලවලා මේක යාන්ත්‍රණය බලා ගන්න ඕන. ඉතින් අපි ඉපදිච්ච 1000 ඉඳලා අවුරුදු 100ක් ඉන්නවනේ 100ම දුවනවා. මේක පොඩ්ඩක් නතර කරලා සතුටුමත් වෙනවා කියන එක. එහෙම නැත්නම් කායික වාචසික මානසික ක්‍රියා නතර කරලා මේ යන්ත්‍රේ වැඩ කරන හැටි බලනවා කියන්නේ උංග දෙනෙක් හිතන්නේ මරණේදී විතරයි වෙන්නේ කියලා. නෑ එහෙම ගන්න නෑ. මේක ක්‍රියාකාරකම් අඩුවේගෙන යන්නේනක යන බව පුංචි ළමයි පවා විශ්ල කරනවා. අපි වාඩි වෙලා මේ හුස්ම දිහා බලනකොට එන්නේ හුස්මට මොකද වෙන්නේ? එහෙම නැත්තම් සද්දයකට ඇහුම්කන් දුන්නාම සද්දෙට මොකද වෙන්නේ? ඉතී ඒකී ක්‍රියාකාරකම් අඩු කිරීම කුසලයේ කියලා ගත්තොත් අන්නේ කුසලයේදී සතිමත් වුනොත් අපිට තේරෙනවා මගේ හිත ඒ මොහොතේ මාත් එක්ක ජීවත් වෙන භාවය අවදි භාවය ඒකට අපි අප්‍රමාදී කියලා කියනවා පුදුම විදිහට වැඩෙනවා අපි ඒක තමයි පන්දල් හදාගන්නේ අපි ඒක තමයි බහන මධ්‍යස්ථාන හදාගන්නේ අපි ඒකටයි කැලියට යන්නේ අපි ඒකටයි රුක් ගහක් මුලට යන්නේ නැතම යගේ ශුන්‍යගාරට ඇවිල්ලා එහෙම ඉන්න වෙලාවක දැක්කොත් තේරෙයි බුදුරජාණන් වහන්සේ වර්තමාන මොහොතට ආවත් මම වර්තමාන මොහොතට ආවත් නබි නායකතුමා වර්තමාන මොහොතට ආවත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වර්තමාන මොහොතට ආවත් එකම අත්දැකීම තියෙනවා කාට හරි බුදුහිත මොකද්ද කියලා දැනගන්න ඕනේ නම් කාට හරි රහතන් වහන්සේගේ හිතක් කොහොමද කියලා දැනගන්න ඕනේ නම් කාට හරි නික්ලේශී මනසක් දැනගන්න මේ එක ක්ෂණයකට කියලා හිතන්නකෝ
ක්ෂණබංගුරව පුළුවන්තර වැඩ ඔක්කොම නතර කරලා 100ට 100ක් හිත අවදි කරගෙන මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් අපි ওই සතිපාසලේ වැඩ කරන්න යනකොට අන්‍ය ආගමිකයන් එක්ක අපි හුඟක් සර්ව ආගමික සශිවාර පවත්වන. එම් පවත්වපොම හැම ආගමේම යම් යම් නායකයෝ නායිකාවෝ අපිත් එක්ක සමාජ මට්ටමේ සම්බන්ධ වෙනවා. ඉතින් මට කියනවා ඉස්සල්ලාම මේගොල්ලෝ අපි පොඩ්ඩක් වාඩි කරලා සතිය උගන්වලා සතිපාසල ගැන කියලා දෙමු. ඉතින් මම මේගොල්ලෝ ඔක්කොටම වාඩි වෙන්න කියලා තමන් කැමති විදිහකට වාඩි වෙලා පුළුවන් තරම් හිත වර්තමාන මොහොතට ගණ්ඩේ කියලා විනාඩි 10ක් තියුණට අඩු ගන්න එක චිත්තක්ෂණයක් කාට හරි එක අත්දැක ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඒ කිනාට කියන්න කතා කරන්න කිව්වොත් එක්කිනොර කතා කරන්න බෑ. වර්තමාන මොහොතේ හිත ගත්තාම වෙන දෙයක් කියන්න බෑ. හැබැයි කියලා දෙන්න පුළුවන් ඕගොල්ලන්ගේ ආගමික නායකයාගේ හිත ඔතන තමයි තියෙන්නේ. කිට් වෙන්න ඕනේ නම් ආගමික නායකයාට ආධ්‍යාත්මිකව ඇස්පනා අපිට මෙතෙන්ට එන්නේ කියලා. ඉතින් දවසකට අඩු ගන්න එක චිත්තක්ෂණයක් නිකන් අපි කියන්නේ සාමාන්‍ය ගමේ වචන කියන්නේ මලක් කිමින තරම් එක හුස්මක් ගන්න සතියේ. අපි මේ පිටරටකට ඇවිල්ලා ඉන්න જાතියක්, හම්බ කරන જાතියක්, දරුවන් වඩන තනන જાතියක්. නැත්නම් වගකීම් බයි අපිට කියනවා නම් අපි මට දවසකට එක මලක් කිමින තරම්වත් හුස්මක් ගන්න බෑ වැඩ තියනයි කියලා මං කියනවා කඹරනවා. මං කියනවා 18 මාසයකට හිරේ ගිය වෙනකොටත් එහෙම දඬුවමක් ලැබෙන්නේ නැහැ. මික කරලා බලන්න. නිකන් ෂණ මාත්‍ර වශයෙන් ඒකත් කරගන්න බෑ මට වැඩ තියෙනවා කියලා කියනවා නම් ෂුවර් අපායි. අපායට යන්නේ තුලුව පල්ලෙහාට තියලා කකුල් දෙක උඩට තියාගෙන. කතා කරන දෙයක් නැහැ. මං කියන්නේ ඕක දැනගෙන එක චිත්තක්ෂණයක් සතුටුමත් වුණා කියලා අපාය යන එක වැලකි. දිවි රෝගය එනමුත් එතනින් තමයි අර හැරවුම් ලක්ෂ්‍ය අපි අරගන්නේ. අරගෙන ඉවර බලනවා මේ ජීවිතය ලබා ගන්න මේ නෑදෑය එක්කෙනෙක්වත් අපිත් එක්ක හිටියේ නෑනේ. අපි ගිය ආත්මේ කොච්චර මහන්සි වුණාද අංගපසංග පහක් ඔක්කොම සමව තියෙන මිනිස්සෙක් වෙන්න. දැන් අපිට වෙලා තියෙන දේ බලන්නකෝ දවසේ එක විනාඩි පහක් අයින් කරගන්න බැරි තරම් වගකීම් යුතුයකම් කාර්යභාර ගොඩක් තියෙනවා. මොකද අපි වටේ ඉන්න කිසි කෙනෙක් අපිට විනාඩියක්වත් දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. මම මේ මූණ බලන්න කියන තරහට නෙවෙයි. ඒගොල්ලෝ කියන්නේ ඔබට ඔයිට නම් ඔයිට වැඩිය මමයිත් සලකන්න පුළුවන්. ඔයිට වැඩිය මමයිත් එක්ක ඉන්න පුළුවන්. ඒ කියලා තමයි ඒගොල්ලෝ ඉල්ලන්නේ. මේ බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය මිස ලැබෙන්නේ නැහැ. ආන්නේ මේ හිටියොත් තේරෙනවා. අපිට බුදුරජාණන් වහන්සේ ඕන වෙලාවක සම්බන්ධ කරගන්න පුළුවන් ක්ෂණ මාත්‍රයකට වර්තමාන මොහොතේ සතිය ඉන්නකොට. දැන් අපි හිතමු මේ වගේ බණක් කාලා හෝ දැන්න කරපු අත්දැකීම නිසා හෝ තමන් කෙරෙහි තියෙන අනුකම්පාව නිසා මේ සති චිත්තක්ෂණය ක්ෂණබංගුර වෙච්ච සතිය චිත්තක්ෂණ දෙක තුනක් හතරක් පහක් ඉන්න පුළුවන් උනායි කියලා. අන්නේ එදාට අර ක්ෂණමාත සතිය ප්‍රත්‍යක්ෂණය කරන්න බැරි වුණාට චිත්ත වීතියක් වශයෙන් චිත්තක්ෂණ තුන හතරක් පහක් ගියොත් තමයි තේරෙනවා ඒ කාල පරාසය තුල නූපන්න කුසල් එකක්වත් තිබිලා නැහැ කියලා. මේක අපිට හම්බ වෙන විශාල මහා සාගරයක මෝද හත් දවසකින්වත් පීනලා පීරන්න බැරි හද්ද මහා සාගරයක මැද දූපතක් හම්බුණා වගේ. ඒ මොකද එතකොට සතිය විතරක් නෙවෙයි යාට වෙරිෆයි කරන්න පුළුවන්. යාට ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් මේ හිටපු චිත්තක්ෂණේ ඒ විනාඩිය නැත්තම් ඒ තප්පර ගානේ නම් මට හොඳටම විශ්වාසයි සතික් මරුන්නේ නැහැ, හොරකමක් උනේ නැහැ, කාමමිත්‍යාචාරයක් නැහැ, බොරුවක් නැහැ, කේලමක් නැහැ, හිස් වචනයක් නැහැ, පරසෝචනයක් නැහැ. එහෙම නැති එක්කෙනෙකුට පුළුවන් බයෙන් සක්විත රජ කෙනෙකුටවත් කියන්න මේ චිත්තක්ෂණය මට පවුනේ නැහැ කියලා. එහෙම කියන්න පුළුවන් කෙනෙක් නැහැ. අසුචික වැටලා ඉන්න පණුවෙකුට මොන තරම් සබංගාලා හේදුවත් උගේ අසුචි ගතියේ ඉන්නේම අසුචි තමයි. මොකද එහෙව් කෙනෙකුට පොඩ්ඩකට අපිට සතියෙන් අර ඔසවා තැබීමක් කරන්න පුළුවන්. ඉතින් ඒක අපි අද ඉන්න අදනේ අද 2023 ජනවාරි පළවෙනි අද ඉන්න මැරෙන දවස් දක්වාල් තියෙනවනේ අපිට පොඩ්ඩ උත්සාහ කරලා බලන්න ටික වැඩි කරන්න. එතකොට අපි කියනවා සතිය වර්ධනයක් සිද්ධ වෙනවා. එතකොට අර ක්ෂණ මාත්‍ර සතිය නෙවෙයි ඛ්‍යාති පදාස කුටි හම්බෙන්න පටන් ගන්නවා. එතකොට ඒ කිනාට සහතිකයක් දෙන්න පුළුවන්. ඒ පදාසය තුල ඒ චිත්ත වීතිය තුල නූපන්න කුසල් එකක්වත් මතුවෙලා නැහැ. නමුත් තව ඉස්සරහට
මෙතන ඉන්නව කරපු භාවනා කරපු ඉස්සරහට යනකොට පේනවා වර්තමාන මොහොතේ හිතවිලි පහල කුසල් පහල නොවුණු අකුසල් පහල නොවුණට හුඟක් වෙලා සතියින් ඉනකොට ඉස්සර කරපු අකුසල් වල විපාක වාරිනවා වෙහෙස තීරිනවා ඉතින් එයා දන්නවා මේ වෙලාවේ සතෙක් මෙරුවේ නෑ මං හොරකමක් කෙරුවේ නෑ කාමීත්‍යාචාරයගෙන බුරුකේ නම් හිසජ පස්සේ නමුත් හරි අපහසුයෙන් ඉන්නේ හරි අමිහිරි ඉතින් එතකොට ආයෙ කමඨාන් සුද්ධ කරලා කියලා දෙන්න ඕනේ එහෙම තමයි වර්තමාන මොහොතේ නූපන්න කුසල් නොඉපද වීමල දක්ෂ වුණාට సంతානගතව තියෙනවනේ අපි ළඟ ජම්මාන්තරගතව තියෙනවනේ කෙලස් ආන්නේ කෙලස් වලට අපි සූදානම් වෙන්න ඕනේ ඒ සූදානම් වෙනකොට ඒ එන කෙලෙස් වලට මූණ පුප්පන්න ගියොත් එව්වට අපි රොස්පරොස් වෙන්න ගියොත් ආය අකුසල් සිද්ධ වෙනවනේ ඒ නිසා මේ මතුවෙන දේවල් වලට මේ විනිශ්චය නොකර ඔබට එන්න දෙන්න එහෙම නැත්නම් එව්ව වෙද්දි සතිය පාත්වනවා කියන එක මං පිළිගන්නවා දුෂ්කරයි කියලා හැබැයි ඒක හරහා පෞරුෂත්වයේ විශේෂ හැකියාවක් මත වෙන්න පටන් ගන්නවා වෙන දෙයට සූදානම් ශරීරයක් අපි ඒකට ප්‍රතිශක්තිය කියලා කියනවා වෙන දෙයකට සූදානම් ශරීරය මේක විතරමයි අද ඉස්කෝලේ උගන්වන්නේ නැත්තේ වෙන දෙයකට අරක හොයපන් අර උපකරණ හොයපන් සල්ලි හොයපන් දොස්තර කෙනෙක් හොයපන් ලෝයෙක් කෙනෙක් හොයපන් බැංකුව මැනේජර් කෙනෙක් හොයපන් කියන මිසක්කා මේ වෙන දෙයට මූණ දෙන්න උගන්වන්නේ නැහැ නේ ඉතී ඒකට උගන්වන ව්‍යාපාර දෙකක් තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ මේ අප්‍රමාදී. පූර්ණ නිගමනෙන්තරේ බලන්න. දෙක තමයි බාලදක්ෂ ව්‍යාපාරය. ඒකෙත් කියනවා be prepared කියලා. සූදානම් ශරීරය කියලා. බාහිර දේවල් හොයන්න යන්න එපා. හොයාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒකට යන්නේ අර අපි ළඟ సంతానගතව තියෙන කෙලෙස් මතුවෙන වෙලාවේදී අපි ඉස්සල්ලා මේක බාර ගන්න ඕනේ කාටවත් දොස් කියලා වැඩක් නැහැ මේක මමම ගෙනාපු පොදිය මේ ඒකට මොන දෙනවයි කියන එක බුද්ධෝත්පාද කාලෙක ඇර කවම කවදාකවත් කරන්න බෑ බුද්ධෝත්පාද කාලෙක උනත් දුෂ්කරයි ඒක තමයි මේ කරපිට පටවන්න තියෙන වගභාරය ඒක සීල ශික්ෂාවත් නෙවෙයි සීල ශික්ෂාවෙන් තමයි අපිට ක්ෂණ මාත්‍රයක් හම්බ වෙන්නේ සමාධි ශික්ෂාව කියන්නේ ඔක ටිකක් විචිත්තක්ෂණ ගානක් පවත්තන එක ඒ ප්‍රඥා ශික්ෂාවෙන් එහෙම ඉන්න කොටත් අපිට මතුවෙන ඒ දරත පරිලාහ අමාරු ගති වලට මුහුණ දෙන්න පටන් අරගත්තොත් අර තේරෙනවා හැම තැනකදීම සතිය තියෙන්න ඕනේ මේ හොඳ වෙලාවේ පරියන්කේ හරියන වෙලාවේ සමාධියේ තියෙන වෙලාවේ විතරක් නෙවෙයි සෑම තන්හිලාම සත්‍ය අපේක්ෂා කරන්නේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු පසුබිම බැත්තොත් ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බොජ්ජංග ධර්ම හත ගැන කතා කරනකොට ඉතින් දෙනකොට මම දන්නවා පොත්පත් දන්නේ නැත්තො දන්නවා ඇති සති සම්බොජ්ජංගෙන් තමයි පටන් අරගන්නේ. ඊට පස්සේ ධම්මවිචේ විරිය සහ පීති කියන සම්බොජ්ජංග හරිහිත අවස්සන අවස්සන සුළුයි. කම්මැලි හිත නැගිට ඕන. නිදිමත හිත අවදි කර ඕන. ධම්මවිචයත් හොඳ එකක්. විරිය කියන්නේ හිත විරියවන්ත වෙන ඊගාට ප්‍රීති අනිත් පැත්තේ තියෙන පස්සද්දි සමාධි උපේක්ෂා කියන්නේ හිත සීතල කරන ධර්ම හතුනක්. ඉතින් මේ හය අපි හරියට කඹයක් කඹේක ඇවිදින මිනිස්සු දිග පොල්ලක් අරගෙන යනවනේ කඹේ ඇවිදින එක බැලන්ස් කරන්න. නැත්නම් දෙපැත්තේ කුඩු දෙකක් කරගෙන යනවනේ. ආන්නේ වගේ ගුණ ධර්ම දෙකක්. ඒ දෙක සමබර කරමින් කඹේ ඇවිදින්න වගේ යනකොට ඒ දෙකේදිම සතිය සමසේ අවශ්‍යයි. ඒක මම දන්න උංගක් සතිය වඩපු නැත්නම් අපිට කියන්නවල් මේ ආත්මෙම නිවන් දකින්න වගේ හිට පස්චිම භවිකයට අත්‍යන්තයෙන් තිබිය යුතු ලකුණ මේ සතිය වඩනකොට හොඳ ඉන්න පුළුවන් නරකෙ ඉන්න පුළුවන් අරකින් ටිකක් මේකට දාලා මේකෙන් ටිකක් ඒකට දාලා මේ තමතුලිත භාවේ නඩත්තු කරනවා කියන එක අද අපි තාක්ෂණයට බාර දීලා අදී ඒක අපි අරිතල පහසුකම් වලට බාර දීලා අද ඒක අපි sannivedana karamata bara dila manavaya vasalayek vela manavaya daasayek vela balayek vela batahira taakshanayata yatat vela ara singala yagawa thiyune perani pemini duk pani rahi kiyana gathi mokakkatma ne beken nathi vela ichchara kal ne අපි අම්මලා තාත්තලා මොන දීපු හැටි අත්තම්මලා මුත්තම්මලා මොන දීපු හැටි කිත්තම්මලා කිරිකිත්තම්මලා මොන දීපු හැටි බලනකොට මේ සුගහ මේක තිබ්බා
අපි අර ලේසියට පහසුරත් මේ තාක්ෂණය හදනකොට පැහැදිලි වෙන දේ තමයි සතිය ගිලිහෙන එක. ඒ අනිත් එක අපිට මේක බහු සමාජයට දෙන්න බෑ. ප්‍රශ්න තියෙන්නේ සමාජයේ තමයි, උත්තරේ තියෙන්නේ මම දැන් මෙතන කියන මට විතරයි මාව හදන්න පුළුවන්. කිසි කෙනෙකුට හදන්න බෑ. හදෙන්න ඕනකම තමයි අපි මේ සාකච්ඡා කරලා එක දිනකන වාඩි වෙලා කරන්නේ. ඒකත් හැම වෙලාවෙම කරන්න බෑ. අහුවෙච්ච වෙලාවේ කරලා බලනද කරනකොට අපිට තේරෙනවා ඕනම කෙනෙකුට, අපි කියන්නේ අඟුලිමාල වගේ මේ අම්මාවත් මරනවා කියලා කඩුව ඔසවගත්ත මිනිසෙකුට හෝ, එහෙම නැත්නම් කිසాగෝතිම වගේ තමන් එකම දරුවා තමන්ගේ අතේ මිය ගිහිල්ලා වැලහින්නක් වගේ අඬන අම්මණ්ඩි කෙනෙකුට හෝ, එහෙම නැත්නම් සරුවාංගේ රෙදි මොනවා කරන්නද නිර්වස්තරින් පිස්සු කියලා කියලා මේ වගේ සභාවකට ආපු පටාචාරාවට හෝ, එහෙම නැත්නම් සෝපාකට හෝ සුනීතට හෝ ගන්න පුළුවන්. පටන් ගන්නව නම් නෙවෙයි, ඒගොල්ලෝ ගොඩක් තියෙන නැති බව සම්පති. එහෙම කරන්න පුළුවන් නිසානේ බුදුරජාණන් වහන්සේ මේක බය නැතුව සඳහන් කළා. කියන්නේ එහෙම කළත් ඒ කෙනාට ජීවිතයේ ප්‍රශ්න මතුවෙනවා, සබ පහසුකම් මතුවේ. එහෙම නැත්නම් ආනිසංශ ආදීනව මතුවෙනවා. අන්නේ මතුවෙනකොට ඒ දෙකටම සමසේ හිත සතිය පවත්වනවා කියන එකට බුදුරජාණන් වහන්සේ උපමාවකට දෙන්නේ ගින්නක් පත්තු කරන මිනිස්සේ ගින්න නිවන්න ඕනේ නම් අමුගොම වතුර තෙත හුලන් දෙනවා. ගින්න අවුලව ගන්න ඕන නම් වියලි හුලන්, වියලි දර, වියලි ගොම, වියලිච්ච හුලන් දෙනවා. ආන්නේ වගේ මේ ගිනිකොඩ සමෝපාතනික උගාවක් වැඩගත් වෙනවා. ඔය ආයුර්වේද බෙහෙත්ෙල් හින්දිනකොට ගානට බෙහෙත්ෙල් ටික හැතපෙන්න ඕනේ. වැඩි වුණොත් උතුරලා යනවා. අඩු වුණොත් හින්දින්න කල් යනවා. දැන් නම් ඉතින් ගෑස් කුකර් එකේ ගානට කන්ට්‍රෝල් කරලා දෙන්න පුළුවන්. ඉස්සර තිබුණේ නැහැ නේ. ආන්නේ වගේ කරන වෙලාවට මේ සමසේ පවත්වාගෙන යෑමට සතිය හැමතන්හිලා අවශ්‍යයි. අපි හිතනවා නම් හීනකින් අත් එමෙ නැත්නම් හීනෙන් බය මේ කරන මල් පහන් පූජා වල වලින් සතිය වැඩි කියලා, දාන කුසල් වලින් සතිය වැඩි කියලා, සීල කුසල් වලින් වෙන්නේ නැහැ. සතිය කියන එක ඒකෙන්ම කරන්න ඕන. ඒ සතිය කියන කුසලයට උදව් ආධාර තමයි අපි මේ දාන සීල භාවනා කටයුතු වලින් කරන්නේ. ඒ නිසා සතියට පදනම සතියමයි. වරද්ද වරද්ද සතිය වඩන්න ඕන. වඩනකොට වඩනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා ඒදී දිනු පවුණු කරගෙන මේ සතියට ආධාර කරන්න නැත්නම් සතියට අනුග්‍රහ කරන්න, එහෙම නැත්නම් සතියට සැප කරනු සලසලා දෙන්න පුළුවන් කරන්නේ සතිමත් කෙනෙකුට පමණයි. නමුත් අපි ජීවත් වෙන සමාජයේ එක්කෙනෙක්වත් සතිමත් නැහැ. වීදිකට ගිහිල්ලා බලන්න, සුපර් මාකට් එකට ගිහිල්ලා බලන්න, මාළු මාකට් එකට ගිහිල්ලා බලන්න, හැම කෙනාම අසතියෙන් ගත කරන්නේ. ඉතින් අපිට කවදා හරි පුළුවන් වුණා නම් අපි පුළුවන් වුණොත් අපි ඉන්න සමාජයේ 10ක් 15ක් 20ක් ඔක්කොම සතිමත් වෙනවා කිය. ඒක පැයකට හිතන්නකො. දැන් මේ වගේ සමාජයක ඒක ඉතින් අපිට හිතාගන්න බැරි සම්පතක් නේ. නමුත් මේ සතිවන් එක මම්මයි කරන්න ඕන. මේ දරුවන් වඩාගෙන ඇවිල්ලා ඉන්න අම්මලා දිහා බැලුවොත් ඒ කට්ටිය කොච්චර ආශාවෙන්ද මේ දරුව හුරතල් කරන පන්සල් දිනුවත් උස්සගෙන ඉන්නවා. නමුත් ඒ දරුවට සතිය දෙන්නේ අම්මට බෑනේ. මෙතන පුංචි දරුවෝ හොඳටම භාවනා කරන. ඒ කිසිම කෙනෙකුට අම්මට සතිය දෙන්න බෑ. බුදුජානක වහන්සේට බැරි වුණානේ රාහුල හාමුදුරන් දෙන්න. බුදුජානක වහන්සේට බැරි වුණානේ ප්‍රියම්බිකාව වෙන යසෝදරාවට දෙන්න. ඒගොල්ලෝ වඩන්න ඕන. ඉතින් ඒ නිසා තම තමන් ගොඩාක් වගේ බාර තියෙනවා. හුඟක් පිංකම් කරලා තියෙනවා. මම තමයි මේ වගේ රටකට ආවිලා මෙහෙම දවසක අපිට ලංකාව හිටියත් හම්බෙන්නේ නැහැ මේ වගේ පිරිසුදු තැන් භාවනාවක් කරගන්න බණක් අහන්න. ඒ හම්බුණාට පස්සේ මතක තියාගන්න මේක මගේ පරම යුතුයකම. හැබැයි මේ සතිය රහත් උනත් අතාරින්න බෑ. බුදු උනත් අතාරින්න බෑ. බුදුජාන්සි බුදු උනාට පස්සෙත් සතිය වැඩුවා. ඒ වගේම මොන දාමරිකයකටවත් හෝ මොනම කෙනෙක්ට සතිය වඩන්න බෑ. සතිය වඩන්න බෑ. උඹ මේකට අකපයි කියලා කියන්න කෙනෙකුත් නෑ. අන්න එවැනි මේ සාර බහුම හැම තැනටම යොදන්න පුළුවන් එකක්. කොහොමද මේ සිංහලයේ නැති උනේ කියලා හොයන්න බලන්න පොඩක්. අනුරාධපුර යුගයේ වගේ වෙනකොට කිසිම හාමුදුර කෙනෙකුට ඇඟිල්ලක් දික් කරලා කියන්න බැරිලු මුන්නාංශයේ අඩුගානේ මාර්ගඵලයක් ලැබෙලා නැහැ කියලා.
ගමක් ගමක් ගාන තිබිලා තියෙනවා ආසන ශාල. දැන් ওই අම්බලන් කියලා කියන්නේ සංගය පින්නපාති වඩිනකම පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න තැන. එකම ආසන ශාලාවක්වත් තිබුණ නැතු ලංකාවේ මෙතන වාඩි වෙලා රහත් වෙච්චි නැති ආසන ශාලාවක් තියෙනවායි කියලා. ඒක පේන්නේ නිකන් අතිශෝක්තිය වගේ තමයි පේන්නේ. එහෙව් තිබුණ එකේ මේ බටහිර ජාතීන් ඇවිල්ලා අපිට ගහපු ගැහිල්ල හිතන්. බැමිණිටියා සාය, කරකොල සාය ආදී මහ විශාල ව්‍යසනාව ලංකාවට මේ කොරෝනා වගේ. ඇවිල්ලා අරක නැති වෙච්ච හැටි බලන්න. කිසිම තැනක මේක හොයාගන්න බැරි යුගයක. ඊට පස්සේ මේ අපේ කාලේ ආයත් මේක මතුුණයි කියනකොට ඒක බලන්නනේ අපි මේ හරියට කල්යල් බල්ලා මේකට ඇවිල්ලා ඉපදෙලා තියෙන්නේ. ඉතින් ඕක කවුරු හරි අපිට උදව් කරයි කියලා හිතන්න එපා. ඒට අවශ්‍ය සීලුම අඩුම කරනවා අපි ළඟ තියෙනවා. ඒ වගේම කොච්චර සතිය දිනු කරමු කෙනෙකුටත් දැන් ඇති කියලා කියන්න බෑ. හැම තන්හිලා අපි පුරුදු කරන්න ඕන. ඒකට බුදුරජාන් වහන්සේ ඒ ථාරාතංකේ කල්පලක්ෂයක් ගෙවල බුදු වුණාට පස්සෙත් අවුරුදු 45ක්ම සතියෙන් ගත කරා. වෙන කිසිම සාස්ෘණ වහන්සේ නමක් පොළවේ ගත කරලා නැහැ සතිමත්ත. අසුමාසලාවකයන් රහත් වුණාට පස්සේ සතිමත් වුණා. ඒ නිසා අද ඉන්න වැඩිහිටියන් දෙමව්පියන්ට ලොකු යුතුයකමක් තියෙනවා. අද වෙන මේ ළමා හිංසනේ නතර කරන්න. අද ලෝකේ තියෙන සියලුම ප්‍රශ්න වලට ලංකාවත් ඇතුළුව හේතුව මේ ළමයින්ට අවශ්‍ය කරන පසුබිම දීලා නැහැ. ඒ වෙනුවට ළමයිගේ හිත තලලා තියෙනවා. හරිම අසෝබනයි දෙමව්පියෝ ගෙදර වැඩ කරන්න හැටි. එතකොට වෙන්නේ ළමයි මුසුප්පු වෙනවා. ළමයින්ට කතා කරගන්න බැරි වෙනවා. ළමයින්ට ඉස්කෝලේ ගිහිල්ලා ටීචර් පන්ති උගන්වනකොට ඒ ළමයා ආසී ඉරියඳ ඇද ඉන්නවා. ඒ මොකද මේ ළමා හිංසනය. ඉතින් අපි කියමු සතියේ වැඩලා නිවන් දැක්කේ නැතත් අඩු ගානේ දෙමව්පියෝ ගෙදරදී මේ අපි ඉන්නේ මේ බ්‍රහ්මියොත් වගේ පොඩි ළමයි එක්ක අනේ අපි හැදෙන්න ඕනේ අප්පා හැදෙනවා කියලා කියන්නේ නැහැදිච්ච නොහොබිනා කන්න කරන්න ඕනේ කියනවනම් සතිය තමයි ඒක බේද. එතකොට ලැබිච්ච ලාභේ තමයි මම එහෙම නොබිනාකම් කරපු කෙනෙක් විදිහට සතිමත් වෙන හැම වෙලාවෙම අර වෙරිදි වෙච්ච පව් වලට සමාව ලැබෙනවා. ආයෝක තියාගෙන පැහැව පැහැව ඉඳලා මැරලා ගිහලා ඒක නැත්තම් ජීවත් වෙන උරක් පිළිකාවක් හැදිලා ඒත් හැදිලා කුණු වෙලා මැරලා යනවට වැඩිය මරණ මොහොතට සූදානම් වෙන්න පුළුවන්. ඒ නිසා සියලු දිනාටම සියලු තන්නේ අවශ්‍ය දෙයක්. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ කිව්ව නිසා ඒ සතියේ බලමහිමේ පොතේදී ඥානපෝණික ස්වාමීන් වහන්සේ පළවෙනි පිටු දෙක ඇතුළතම මේක ලියලා තිබුණා. මමත් මේ පොත පරිවර්තනය කරා සිංහලටත් දාලා තියෙනවා. අරගෙන කියවලා බලන්න අපිට මේ ලංකාවේදී මේ වගේ දේවල් බණකට කියවෙන්නේ නැතිකම. මම හිතන හිටන්ද වෙනකොට මේ මොකද දැන් ලංකාවේ කියන බණවල ගොඩ දෙනෙක් මේ සතිය කියන මාතෘකාව අරන් තියෙනවා. ඒක කමන්නේ. අපි අපේ යුතුයකම ඉෂ්ට කරගන්න එපා. මේ ලෞකික භෞතික ලෝකායත වැඩත් අපි කරන්න ඕන. නමුත් මේ ඉවරයක් කරන්නත් එපායි. බොජ්ජංග කියලා කියන්නේ සතිය ලෝකායත පැත්තේ ලෞකික පැත්තෙන් ගිහිල්ලා දියුණු වෙලා ඒක ලෝකෝත්තර පැත්තට හැරෙන තැන. ඒක මේ ජීවිතේ කරන්න බෑ. ගෞතම බුද්ධ ශාසනයේ බෑ. මෛත්‍රී බුද්ධ ශාසනයේ විතරයි කරන්න පුළුවන් කියන කතා කියන්න එපා. ඒක ටිකක් පොඩි නිග්‍රහයක් වෙනවා සාරවත්යන් වහන්සේට. ගෞතම සාරවත්යන් වහන්සේට නිග්‍රහයක් වෙනවා. අපි පුළුවන් විදිහට උත්සාහ කරමු. සීල දෙනාම සීල තන්නේ තතිමත් වේවා කියන ප්‍රාර්ථනාවයි. අද දවසේ ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සම්බන්ධ වෙච්ච සීල දෙනාටම සැනසීම මුදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔක්කොමලා සාදු කියමු. ඉතින් මේ බලාපොරොත්තු වෙන්නේ මම ඉත්තාවතාචාදී ගාථා සජ්ජහනා කළා. පේන නොපෙනෙන සීල දෙනාත් එක්ක මේ කුසලයේ හදා වේදා ගැනීමටයි. ඊට ඉස්සෙල්ලා මම කැමති මේ අතන වෙලා තියෙනවා විනාඩි 10ක් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නැත්නම් ප්‍රකාශයක් තියෙනවා නැත්නම් මොනවා හරි කිය යුතුමක් තියෙනවා විනාඩි 10ක් අපි ගත කරමු පින් පැමිණීමට කලින් ප්‍රශ්නයක් හෝ ප්‍රකාශයක් හෝ තමන් භාවනා පිළිබඳ දත යුත්තක් තියෙනවා ධර්ම සාකච්ඡාවක ස්වරූපයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. එහෙම නැත්නම් අපි ඊත්තවතා සාති ගාථා සජ්ජායනා කරලා සතිවාරි සමාප්ත කරමු. නැයි එවනම් කාටවත් එහෙම කියන්න ප්‍රශ්නයක් නැහැ. ඒක වඩාත් හොඳයි මට. අපෝ යන්න පුළුවන්. අපි එහෙනම් සියලු දෙනාම එකතු වෙලා අපි මේ වටිනා දවසක
වටනා පැයක එකතු කරගන්න ලද මේ කුසලිය ලෝකවාසී සීළු සත්‍යයන් සමග පෙනෙන නොපෙන සීළු දෙනන් සමග අදා බෙදා ගැනීම අදහසින් අපි සුපුරුදු පින් අපින් අනුමෝදන් කරවීමේ ගාථා සජ්ජායනා කිරීමේ මේ ධර්ම දේශනා සතිවාරි සමාප්ති සටහන් කරමු. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං. සීලුම ඥාතීන් සීපත් කරගන්න. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපේ අපගේ ප්‍රාර්ථනා ඉදිරින් තියාගනිමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමීය බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමීය බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමීය බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු. සුවපත් වෙත්වා. සාදු සාදු අනුමෝදාමි. සාදු අනුමෝදිතබ්බං. කමාමි කමිතබ්බං. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිජ්ජතු. සුවපත් විත්වා සුවපත් විත්වා සුවපත්.